දෙදහස් හයේ පෙබරවාරි මාසෙදී ඇමරිකාවේ නිව හැම්ෂය පොලිසියට කැරොලයින් ලොජ් කියලා කාන්තාවකගෙන් පැමිණිල්ලක් එනවා. මේ කාන්තාව පැමිණිල්ලෙදි කියන්නේ තමන්ගේ පුතා කෙනෙත් කවුන්ටි දින කිහිපයක ඉඳලා අතුරුදහන් කියලා. මේ අතුරුදහන් වීම සම්බන්ධ පරීක්ෂණය යොමු වෙන්නේ නිව හැම්ෂය ෂෙරිෆ් ඩිපාර්ට්මන්ට් එකේ සීන් ගැලිග කියන පොලිස් පරීක්ෂකවරයාට. මේ පොලිස් පරීක්ෂකවරයා කැරොලයින්ගෙන් ප්‍රශ්න කරද්දී ඔහු දැනගන්නවා කෙනෙත් කවුන්ටි තමන්ට වැඩිය වයසින් බොහොම වැඩි කාන්තාවක් එක්ක සම්බන්ධකමක් පැවැත්වුවා කියලා. ඔහු තවදුරටත් දැනගන්නවා ඔහු ඇයත් එක්ක ජීවත් වෙන්න ඇයගේ නිවසට ගියා කියලා. ඒ අනුව ඔහු මේ කාන්තාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් මේ එක දුරකථන ඇමතුමකටවත් ඇය ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒත් එක දවසක් රෑ පාන්දර 1ට විතර මේ කාන්තාව මේ සීන් ගැලික පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ගන්නවා. ඒ දුරකථන ඇමතුම අරගෙන ඇය ඔහුට කියන්නේ කෙනෙත් කවුන්ටි තවදුරටත් ඇයත් එක්ක නෙවෙයි ජීවත් වෙන්නේ කියලා. ඔහු තමන්ගේ නිවසෙන් පැනලා ගියා කියලා මේ පොලිස් පරීක්ෂකවරයාට මේ කාන්තාව කියනවා. ඇය කියනවා ඇය සතුව කෙනෙත් කවුන්ටි කරපු පාපොච්චාරණයක් සම්බන්ධ හඬපටයක් තියෙනවා කියලා. ඇය මේ හඬපටය මේ පොලිස් පරීක්ෂකවරයාට දුරකථනය හරහා ඇහෙන්න සලස්වනවා. ඒ හඬපටයේදී ඔහු පාපොච්චාරණය කරනවා ඔහු අතින් සිදුවුණු වැරදි කිහිපයක් ගැන. ඔහු කියනවා ඔහු පෙඩෝෆයිල් කෙනෙක් කියලා. ඒ කියන්නේ ඔහු පොඩි ළමයින්ට ආශ කරපු කෙනෙක් කියලා. ඔහු අතින් පොඩි ළමයින්ට අතවර වුණා කියලා ඔහු මේ හඬපටයේදී පිළිගන්නවා. ඒත් මේ හඬපටයේ එක්තරා අමුත්තක් මේ පොලිස් පරීක්ෂකවරයා දකිනවා. ඒ තමයි ඒ කිසිම අවස්ථාවකවත් මේ කරුණු කෙනෙත් කවුන්ටි නෙමෙයි කියන්නේ. මේ කාන්තාව අහන ප්‍රශ්නවලට ඔව් කියලා කියනවා විතරයි මේ හඬපටයේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. මේ දුරකථන ඇමතුමේ අමුත්තක් තියෙන නිසා මේ පොලිස් පරීක්ෂකවරයා පහුවදාම තමන්ගේ සහායකයාත් එක්ක මේ කාන්තාවගේ නිවස පරීක්ෂා කරන්න යනවා. මේ ගෙදරට යද්දී ඒ ගෙදර ඒ වෙලාවේ කවුරුත් නැහැ. මේක නිසා මේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනා මේ නිවස වටේ පොඩ්ඩක් සෝදිසි කරන්න පටන් ගන්නවා. එතනදී ඔවුන් දකිනවා පිදුරු ගොඩක් උඩ ගිනි ගන්න මැට්‍රස් එකක්. ඒ මැට්‍රස් එක ගාව පොඩ්ඩක් හොඳට සෝදිසි කරලා බලද්දී ඔවුන් දකිනවා ඇටකටු වගේක්. ඒ ඇටකටු හොඳට බලද්දී ඔවුන්ට තේරුම් යනවා මේ ඇටකටු මිනිස් ඇට සැකිල්ලක ඒවා කියලා. ඔවුන්ට උවමනා වෙනවා මේ නිවස ඇතුළත් පරීක්ෂා කරන්න. ඔවුන් මේ නිවස ඇතුළට ඇතුළු වෙන්න උත්සාහ කරද්දී ඒ ගෙදර දොර ලොක් කරලා නෙමෙයි තියෙන්නේ. ඉතින් ඕන්නේ ගෙදර ඇතුළට යන්න හදනකොටම අර කාන්තාව එතනට එනවා. ඇය පොලිස් පරීක්ෂකවරුන්ට මේ නිවස පරීක්ෂා කරන්න ඉඩ දෙනවා. ඇයගෙන් කිසිම බාධාවක් මේ පොලිස් පරීක්ෂකවරුන්ට එල්ල වෙන්නේ නැහැ. ඒත් ඔවුන් එළිය ගිනි ගන්න මැට්‍රස් එක ගැන ප්‍රශ්න කරද්දී මේ කාන්තාව පොලිසියට කියනවා තමන්ගේ ඉඩමෙන් එළියට යන්න කියලා. ඔවුන් සතුව මේ වෙලාවේ මේ නිවස පරීක්ෂා කරන්න වරෙන්තුවක් නැහැ. ඒ නිසා ඔවුන්ට සිදු වෙනවා එතනින් ඉවත් වෙන්න. ඊට පහුවදාම මේ පොලිස් පරීක්ෂකවරයා වරෙන්තුවක් ලබා ගන්නවා මේ නිවස පරීක්ෂා කරන්න. ඒ අනුව මේ කාන්තාව ඒ කියන්නේ වයස අවුරුදු 48ක් වෙන ෂේලා ලබාර්ට හිමි මේ නිවසත් ඒ නිවසත් එක්ක තියෙන ෆාම් එකත් පරීක්ෂා කරන්න වරෙන්තුවක් නිකුත් වෙනවා. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා අපි අලුතෙන් දාන videos එවෙලෙම නරඹන්න. ශීලා එපදෙන්නේ 1958 ජූලි මාසේ 4 වෙනිදා. ඇගේ ළමා කාලය එතරම් සුන්දර නැහැ. ඇගේ පියා බීමට ඇබ්බැහි වුණ කෙනෙක්. මේ හේතුව නිසා පොඩි කාලේ ඉඳන්ම ඇයට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇය කායික වගේම මානසික අතවරවලට පොඩි කාලේදී ලක් වෙනවා. වයස අවුරුදු 18 දී ඇය ෆෝට් පේන් හයි ස්කූල් එකෙන් ග්‍රැජුවේට් වෙනවා. ඇය පාසලේ ඉතාමත් ප්‍රසිද්ධ කෙනෙක්. ඇය ඉතාමත් රූමත්. මේ නිසා තරුණීන්ගෙන් ඇයට ගොඩක් ආකර්ෂණය යොමු වුණා. ඇය කොහොමත් අනිත් අයගේ අවධානය තමන්ට ලැබෙනවට ගොඩක් ආශ කළා. ඇයගේ හීනේ වෙලා තිබ්බේ කවදාහරි දවසක ගායිකාවක්. එහෙමත් නැත්නම් මොඩල කෙනෙක් වෙන්න. ඒත් තමන්ට තිබුණු ආර්ථික දුෂ්කරතාවත් එක්ක ඇයට මේ හීනවලට යන්න බැරි වෙනවා. පාසල් ගමනින් පස්සේ ඇය මොඩෙල් එක්ක හවුස් කීපර් කෙනෙක් හැටියට තමන්ගේ සහෝදරියත් එක්ක වැඩට යනවා. ඇයට වයස අවුරුදු 23 දී ජෝන් බැක්ස්ටර් කියලා වයස අවුරුදු 19ක තරුණයෙක් එක්ක යහළු වෙනවා. ජෝන් බැක්ස්ටර්ට දියණියක් ඉන්නවා. ශීලා සහ ජෝන් විවාහ වුණාට පස්සේ මේ දුවව බලාගන්න වෙන්නේ ශීලාට. ඒත් ජෝන් දැනගන්නවා ඔහු නැති අතරතුරේ ශීලා මේ දුවට වෙනස්කම් කරනවා කියලා. ඒක නිසා මේ විවාහය සති 6කට සීමා වෙනවා. ශීලා කියන්නේ කොහොමත් සෙල්ලක්කාර කෙනෙක්. ඇයට එක සම්බන්ධකමකින් තවත් සම්බන්ධකමකට යනවා කියන එක ඉතාමත් සාමාන්‍ය දෙයක්.
ජෝන් එක තිබ්බ සම්බන්ධකම ඉවර වෙනවත් එක්කම ඇය තවත් සම්බන්ධකම පටන් ගන්නවා ඒ රොනි ජෙනින්ග්ස් එක්ක මේ විවාහය අවුරුදු 4ක් තියෙනවා ඒත් රොනිත් එක්ක තියෙන සම්බන්ධකමත් ඒ තරම් හොඳ එකක් නෙමෙයි රොනි කියන්නේ සෙල්ලක්කාර කෙනෙක් ශීලත් එක්ක විවාහ වෙලා ඉන්න අතරතුරේ ඔහු තවත් කාන්තාවන් එක්ක සම්බන්ධකම් පවත්වනවා මේ නිසා රොනි සහ ශීලා අතර ගොඩක් වෙලාවට රණ්ඩු ඇති වෙනවා එක දවසක් මේ විදිහට රණ්ඩුවක් ඇති වෙලා ශීලා ගෙදර තිබුණු බෙහෙත් පෙති වගේක් බීලා රොනිගේ කාර් එක අරගෙන මේ ගෙදරින් යනවා මෙතනදී ශීලා අනතුරකට පත් වෙනවා මේ අනතුර නිසා ඇයට දින 8ක් කෝම තත්වයක ඉන්න වෙනවා මේ අනතුරෙන් පස්සේ මේ දෙන්න අතර තියෙන ප්‍රශ්න අමතක කරලා මේ දෙන්න අලුතෙන් ජීවිතේ පටන් ගන්න කියලා උත්සාහ කරනවා ඒත් ශීලා කියන්නේ අනිත් අයව තමන්ගේ පාලනය යටතේ තියාගන්න කැමති කෙනෙක් මේ හේතුව නිසා මේ සම්බන්ධයත් වැඩි කාලයක් තියෙන්නේ නැහැ ශීලා රොනි අතර තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙනවා එක් අවස්ථාවක ශීලා රොනිට තර්ජනය කරනවා රොනිව නින්දෙදි ඝාතනය කරනවා කියලා මේ හේතුව නිසා රොනි ශීලාව ඩිවෝස් කරනවා ශීලා සාමාන්‍ය ජීවිතයේදී වගේම එයාගේ සෙක්ස් ලයිෆ් එකේදීත් තමන්ගේ පාර්ට්නර්ව තමන් යටතේ තියාගන්න කැමති කෙනෙක් ශීලාගේ බොහෝ සම්බන්ධකම් කඩාගෙන වැටෙන්නත් එක හේතුවක් වුණා මේ කාරණාව රොනි එක්ක තියෙන සම්බන්ධකමත් නැවතුණාට පස්සේ ශීලා තවත් පිරිමි ගොඩක් එක්ක සම්බන්ධකම් පවත්වනවා ඒ අතරේ ශීලාට දැනගන්න ලැබෙනවා ඉතාමත් ධනවත් පුද්ගලයෙක් ගැන ඔහු නමින් බිල් ලබාර් බිල් ලබාර් කියන්නේ අවුරුදු 60ක් වෙන කයිරොප්‍රැක්ටර් කෙනෙක් කයිරොප්‍රැක්ටර් කෙනෙක් කියන්නේ හන්දි ආශ්‍රිත රෝගවලට බෙහෙත් කරන පුද්ගලෙක් ශීලා සම්මත වෙනවා කොහොමාරි කරලා මේ පුද්ගලයාව තමන්ගේ දැලේ දාගන්න ශීලා ඔහුට නිර්වාත් ඡායාරූප වීඩියෝ පට යවලා ඔහුව කොහොමාරි කරලා තමන්ගේ වසංගයට ගන්නවා ඊට පස්සේ ශීලා මොහුව කැමති කරගෙන ඔහුත් එක්ක ඔහුගේ නිවසේ ජීවත් වෙන්න යනවා ශීලා බිල් ලබාරෙක්ව විවාහ වෙන්නේ නැහැ ඒත් ශීලා ඔහුගේ අන්තිම නම තමන්ගේ නමට යොදා ගන්න පටන් ගන්නවා ඒ අනුව තමයි ඇය ශීලා ලබාර් බවට පත් වෙන්නේ ශීලා කියන්නේ සෙක්ස් වලට ගොඩක් කැබැහි වුණ කෙනෙක් බිල් එක්ක සම්බන්ධකම් පවත්වන ගමන්ම ශීලා තවත් පිරිමින් එක්ක සම්බන්ධකම් පවත්වුවා එහෙත් ශීලා කියන විදිහට බිල් මේකට කිසිම විරෝධතාවයක් දක්වන්නේ නැහැ එහෙත් ශීලා කැමති නැහැ බිල් වෙනත් කාන්තාවන් එක්ක සම්බන්ධකම් පවත්වනවට ශීලා කැමති තමන්ගේ පාර්ට්නර්ව තමන් යටතේ පාලනය කරලා තියාගන්න ශීලා බිල්වත් තමන්ගේ පාලනයට ගන්නවා ශීලා ටික ටික බිල්ගේ බිස්නස් එකත් තමන්ගේ අතර ගන්න පටන් ගන්නවා බිල්ගේ නිවස තියෙන්නේ ලොකු ෆාම් එකක් එක්ක ශීලා මේ ෆාම් එකේ වැඩට කළු ජාතික තරුණයෙක්ව ගෙන්න ගන්නවා ඔහුගේ නම වෙයින් එනිස් මේ සම්බන්ධකම ශීලා ඇති කරගන්නේ බිල් එක්ක තියෙන සම්බන්ධකමත් පවතින අතරේ ශීලා වෙයින්ව මේ ගෙදර තමන් එක්ක ජීවත් වෙන්න ගෙන්න ගන්නවා ඊට ටික කාලයකට පස්සේ ශීලා වෙයින් එක්ක විවාහ වෙනවා ඒත් මේ විවාහයත් දික්කසා දෙකින් කෙලවර වෙනවා ඒ එක දවසක් වෙයින්ට ශීලා වෙනත් පිරිමි කෙනෙක් එක්ක ඉඳලා අහු වෙනවා මේකෙන් පස්සේ ඒ දෙන්න අතර පොඩි රණ්ඩු ඇති වෙනවා මේ හේතුව නිසා මේ විවාහය අවුරුද්දක් විතර තිබිලා වෙයින් සහ ශීලා දික්කසාද වෙනවා කලින් කිව්වා වගේ ශීලා කියන්නේ තමන්ගේ පාර්ට්නර්ව තමන් යටතේ තියාගෙන ඉන්න කැමති කෙනෙක් ශීලා කියන්නේ BDSM වලට කැමති කෙනෙක් BDSM කියන්නේ bondage dominance submission and masochism මේකෙදී තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන්ට යටත් පුද්ගලෙක් ඒ කියන්නේ submissive කෙනෙක් කියලා සලකලා ලිංගිකව හැසිරීමක් සිද්ධ වෙනවා මේක සාමාන්‍ය sex වලින් එහාට ගිහිල්ලා role plays toys whipping spanking තවත් එහාට ගිහිල්ලා torturing ඒ කියන්නේ විවිධාකාරයේ දඬුවම් දීලා තමන්ගේ සහකරු සතුටු කරලා ඒත් එක්කම තමන්ව සතුටු කර ගැනීමක් මේකෙදී සිද්ධ වෙනවා ශීලා dominatrix ඒ කියන්නේ BDSM සම්බන්ධකමක මූලිකත්වය ගන්න කාන්තාවකගේ චරිතයට තමයි ප්‍රිය කරන්නේ. ඇය සම්බන්ධකම් ඇති කරගන්නෙත් තමන්ට පාලනය කරන්න පුළුවන් තරුණයන්ව. වෙයින්ව ඩිවෝස් කරාට පස්සේ ශීලා තවත් කොල්ලෙක්ව මේ ගෙදරට එක්කගෙන එනවා. ඔහු ජේම්ස් බ්‍රැකට්. ශීලා ජේම්ස් කෙනුත් තමන්ගේ සේලු ආශාවන් සපුරගන්නවා. මේ සම්බන්ධය නවතින්නේ ජේම්ස් ශීලාට එරෙහිව චෝදනා කරනවා තමන්ට වද දුන්න කියලා. එක වතාවක් ශීලා ජේම්ස්ව ට්‍රක් එකකින් හප්පනවා. තවත් වතාවක් ශීලා ඔහුට වෙඩි තියනවා. වාසනාවට මේ වෙඩි පහර ජේම්ස්ට වදින්නේ නැහැ. මේ සිද්ධියෙන් පස්සේ ජේම්ස් ශීලා එක්ක තියෙන සම්බන්ධය නතර කරනවා. 2000 අවුරුද්දේදී බිල් ලබාර් මිය යනවා. ඊට පස්සේ ඔහුගේ දේපල ඔක්කොම අයිති වෙන්නේ ශීලාට. බිල් කලින් විවාහයන් දෙකක් කරගෙන හිටියා. බිල්ගේ ළමයි චෝදනා කරනවා ශීලා බිල්ට වස දුන්නා කියලා. ඒත් ඔවුන්ට ඒක ඔප්පු කරගන්න බැරි වෙනවා. බිල්ගෙන් ශීලාට ලැබුණු සල්ලි වලින් ශීලා එයාගේ සෙක්ස් ෆැන්ටසි ඇතුලේ ජීවත් වෙනවා. ඇයි මොන තරම් සෙල්ලක්කාර ජීවිතයක් ගෙවුවද කියලා කියනවනම් ගෙදරට එන ඩෙලිවරි බෝයිස්ලාටවත්
ශේලගෙන් බේරෙන්න බැරි වුණා. මේ හේතුව නිසා මේ පළාතේ ඩිලිවරි ඒජන්සිස් ශේලගේ නිවසට ඩිලිවරි කරන එක නවත්තනවා. ශේල තරුණයන්ව සල්ලි දීලා ඔවුන්ට අවශ්‍ය කරන හැම දෙම අරන් දීලා තමන්ගේ වටේ තියාගන්නවා. ඇයි ගොඩක් වෙලාවට ටාගට් කරන්නේ කාගේවත් පිහිටක් නැති රස්සාවක් නැති තරුණ පිරිමින්ව. මේ විදිහට 2004 අවුරුද්දේ ශේලා තමන්ගේ ගෙදරට වයස අවුරුදු 37ක් වෙන මයිකල් ඩිලොක්ව එකගෙනෙනවා. ඔහු ඩ්‍රග් ඇඩික් කෙනෙක්. ශේලා ඔහුට ඕන කරන සල්ලි ඩ්‍රග්ස් සෙක්ස් මේ දේවල් දීලා ඔහුව තමන්ගේ වසඟයට ගන්නවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහිුණ කෙනෙක්ට මෙතනින් එහාට දෙයක් කල්පනා කරන්න ඕනේ නැහැ. ඔහු ශේලාත් එක්ක මේ නිවසේ ඉන්න එකඟ වෙනවා. ශේලා තමන්ගේ BDSM සෙක්ස් ෆැන්ටසිය මයිකල් ගෙනුත් සපුර ගන්නවා. මේ සම්බන්ධකම සාමාන්‍ය BDSM සෙක්ස් වලින් එහාට ගිහිල්ලා ශේලා ඔහුට වද දෙන්න පටන් ගන්නවා. මයිකල් කීප වතාවක්ම මේ ගෙදරින් පැනලා යනවා. ඒ හැම වතාවකම ශේලා මයිකල්ව හොයා ගන්නවා. මයිකල් තමන්ගේ පවුලයාත් එක්ක ලොකු සම්බන්ධකමක් තියාගත්තේ නැහැ. ඒ වුණාට ඔහු විටින් විට තමන්ගේ පවුලයාට දුරකථන ඇමතුම් දීලා තමන් ගැන විස්තර කියනවා. ඒත් එක පාරටම මයිකල්ගෙන් කිසිම ආරංචියක් නැතුව යනවා. ඔහු ගෙදරට කෝල් ගන්නවා වෙනුවට ලියුම් මෙවන්න පටන් ගන්නවා. ඔහු එවපු අන්තිම ලියුමේ මෙහෙම ලියලා තියෙනවා. "මං දැන් සතුටින් ඉන්නේ. මව හොයන්න එපා. මව හොයාගෙන ෆාම් එකට එන්නත් එපා. පොලිසියට කියන්න ඕනන්නෙත් නැහැ. එතනින් පස්සේ මයිකල් කොහෙද කියන්න කවුරුත් දන්නේ නැහැ." මයිකල් ශීලගේ ගෙදරත් නැහැ. මයිකල්ගේ පවුල අය මයිකල්ව හොයන්න උනන්දු වෙන්නෙත් නැහැ. 2006 දී ශීලා තවත් තරුණ කොල්ලෙක්ව එයාගේ ගොදුරක් කරගන්නවා. ඔහු වයස අවුරුදු 24ක් වෙන කෙනෙත් කවුන්ටි. ඔහුට ආදරයට කිව්වේ කෙනී කියලා. ශීලා මොහුව රෙස්ටෝරන්ට් එකකදී මුණ ගැහෙනවා. ඒ දවසේ ඔවුන් දෙදෙනා කාපාක්කිකේ කාර් එක ඇතුලේ ලිංගිකව හැසිරෙනවා. මෙහෙම දේවල් කරලා ශීලා කොහොම හරි කෙනීව තමන්ගේ වසඟයට ගන්නවා. කෙනීගේ වයස 24ක් වුණාට ඔහුගේ මනස අවුරුදු 12 ළමයෙක්ගේ වගේ. මේ නිසා ශේලට ඔහුව පාලනය කරන්න ගොඩක් ලේසි වෙනවා. ශේලා කෙනීටත් මයිකල්ට වගේම වද දෙන්න පටන් ගන්නවා. කෙනීගේ ශරීරයේ හැම තැනම වගේ තුවාල දකින්න ලැබෙනවා. කැපුම් තුවාල, පිළුස්සුම් තුවාල, තැලුම්. කෙනී ගොඩක් දුර්වල වෙනවා. එක දවසක් කෙනී ශේලා එක්ක වෝල්මාර්ට් එකට යනවා බඩු වගයක් ගන්න. මේ වෙද්දි කෙනී හොඳටම දුර්වලයි. ඔහු ඉන්නේ රෝද පුටුවක. ඔහුගේ මූණේ හැම තැනම වගේ තුවාල තියෙනවා. වෝල්මාර්ට් ස්ටාෆ් එකට මේක ගැන සැක හිතනවා. ඔවුන් කෙනීගෙන් විස්තර ඇහුවත් කෙනී ඔවුන්ට උත්තර දෙන්නේ නැහැ. ඔහු වෙනුවට උත්තර දෙන්නේ ශේලා. ශේලා කියනවා මේ ඉන්නේ තමන්ගේ හස්බන්ඩ් කියලා. වෝල්මාර්ට් ස්ටාෆ් එකේ අය පොලිසියට කතා කරන්න හදනකොට ශේලා ඔවුන්ට කියනවා තමන් ලෝයෙ කෙනෙක් කියලා. ඒත් ශේලා කියන දේවල් අහන්නේ නැතුව ස්ටාෆ් එකේ අය පොලිසියට කතා කරනවා. මෙතනට එන පොලිසිය ශේලාගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා ශේලටත් කෙනීටත් යන්න දෙනවා. ඊට ටික දවසකට පස්සේ කෙනී අතුරුදහන් වෙනවා. කෙනීගේ අම්මා, ඒ කියන්නේ කැරොලයින් ලොජ්, ශේලාට දුරකථන ඇමතුම් කිහිපයක්ම දීලා කෙනී ගැන අහනවා. ඒත් ශේලා ඇයට බැනලා දුරකථනයේ විසන්ධි කරනවා. මේක ගැන සැක හිතලා තමයි කැරොලයින් මේ වීඩියෝ එක පටන් ගන්නකොට කියපු පැමිණිල්ල පොලිසියට යොමු කරන්නේ. මේ පරීක්ෂණය බාරගන්න සීන් ගැලිග පොලිස් පරීක්ෂකවරයා ඔහුට ලැබුණු වරෙන් තුවත් අරගෙන මේ නිවස පරීක්ෂා කරන්න යනවා. පොලිසිය එනකොට ඔවුන් කලින් දවසේ දැකපු ගිනිගන්න මැට්‍රස් එකත්, ඒකේ අලුත් ශේලා එතනින් ඉවත් කරලා දාලා තියෙනවා. ඒත් ඒ ස්ථානයේ පරීක්ෂා කරද්දි ඉන්වෙස්ටිගේටර්ස්ලට එතන තිබිලා පිරිසුණු අස්ථි කොටස් කිහිපයක් හමු වෙනවා. තව දුරටත් මේ නිවස පරීක්ෂා කරද්දි මේ නිවසේ තැන් තැන්වල තිබිලා ලේ පැල්ලම් පොලිසියට හමු වෙනවා. ඒත් එක්කම මේ නිවස ඇතුලේ තිබිලා පෙට්‍රල් දාපෝ හිස් කෑන් දෙකක් පොලිසියට හමු වෙනවා. මේ කෑන් දෙක තමයි වෝල්මාර්ට් එකේ දිගත්ත ඡායාරූපේ කෙනී අල්ලගෙන ඉන්නේ. පොලිසිය මේ නිවස අවට වගේම මේ නිවසත් එක්ක තියෙන විශාල ෆාම් එකත් පරීක්ෂා කරනවා. මේ ගෙදර වේස්ට් වෝටර් ටැංක් එක, ඒ කියන්නේ අපජලය බැහැර කරන ටැංකිය පරීක්ෂා කරද්දි පොලිසියට ඒකෙ තිබිලා තවත් අස්ථි කොටස් කිහිපයක් හමු වෙනවා. ඒ වගේම මේ ටැංක් එක ඇතුලේ තිබිලා තව බර්ත් සර්ටිෆිකේට් එකකුත් පොලිසිය හොයා ගන්නවා. ඒ බර්ත් සර්ටිෆිකේට් එක ශේලා කලින් සම්බන්ධකම් පවත් මයිකල් ඩිලොක්ගේ. ඒත් පොලිසියට මයිකල් ඩිලොක් අතුරුදහන් වුණා කියලා පැමිණිල්ලක් යොමු වෙලා නැහැ. මොකද කවුරුත් මයිකල්ව හොයන්න උනන්දු වුණේ නැති නිසා. මේ නිවස වටේ තිබිලා හමුණු අස්ථි කොටස් DNA පරීක්ෂාවක් සඳහා යොමු කරනවා. මේ DNA වාර්තා එනකන් පොලිසියට ශේලව අත්අඩංගුවට ගන්න විදිහක් නැහැ. මොකද මේ අස්ථි කොටස් ඇත්තටම මිනිස් අස්ථි කොටස්ද නැද්ද කියලා තාම තහවුරු වෙලා නැති නිසා. DNA වාර්තා වලින් සනාථ වෙනවා මේ වේස්ට් ෆෝටර් ටැංක් එකේ තිබුණ අස්ථි කොටස් මයිකල් ඩිලොග්ගේ බවත්, අලු අතර තිබිලා හොයාගත්ත අස්ථි කොටස් කෙනෙත් කවුන්ටිගේ බවත්. ඒ අනුව පොලිසිය ශේලව අත්අඩංගුවට ගන්න ශේලගේ ගෙදරට එනවා. ඒ වෙනකොටත් ශේලා මේ ගෙදරින් පැනලා ගිහිල්ලා. 2006 අප්‍රේල් මාසයේ දෙවනිදා ශේලා ලබාර් නිව් හැම්ෂායර් ප්‍රාන්තේ බොස්ටන් වලදී අත්අඩංගුවට ගෙනෙනවා. ඇය ගැන ඔත්තුව දෙන්නේ ඇයත් එක්ක
ඊට කලින් දවසේ රැය ගත කරපු තරුණයා ශෛලගේ නිවස සහ ෆාම් එක අපට පරීක්ෂණ ඉදිරියටත් කරගෙන යනවා මේ ෆාම් එකේ අශ්වගාල ළඟ තිබිලා තවත් මිනිස් අස්ති කොටස් කිහිපයක් පොලිසියට හමු වෙනවා ඒවා කාගේ හෝ පාදයක ඇඟිලිවල අස්ති මේවා මයිකල්ගේ හෝ කෙනීගේ නොවන බවටයි DNA වාර්තාවලින් හෙළිවෙන්නේ ඒ අනුව පොලිසිය සැක කරනවා කෙනෙත් සහ මයිකල්ට අමතරව තවත් ඇයට ගොදුරු වුණ පුද්ගලයන් ඉන්න පුළුවන් කියලා මේ නිවසේ තිබිලා පොලිසියට වීඩියෝ පට කිහිපයකුත් හමු වෙනවා ඒ වගේ තියෙන්නේ ශෛලා සම්බන්ධකම් පවත්වපු තරුණයන්ගේ පාපොච්චාරණයන් හරියට ශෛලා පොලිස් පරීක්ෂක සීන් ගැලිකට කතා කරලා ඔහුට සවන් දෙන්න සලස්වපු හඬපට වගේ මේ හැම වීඩියෝ පටයකම ශෛලා මේ තරුණයන්ට බල කරලා පාපොච්චාරණයන් කරව ගන්නවා 2005 අවුරුද්දේ අතුරුදහන් වුණ මයිකල් ඩිලොග්ගෙත් 2006 අවුරුද්දේදී අතුරුදහන් වුණ කෙනෙත් කවුන්ටිගේ මරණයත් මේ දෙකටම වග කියන්න ඕනේ ශෛලා බව හොඳින් ඔප්පු වෙනවා මේ චෝදනා දෙක යටතේ පොලිසිය ශෛලව අධිකරණයට ඉදිරිපත් කරනවා ශෛලා කෙනෙත් කවුන්ටිගේ වගේම මයිකල් ඩිලොග්ගේ ඝාතනයන් තමන් සිදු කළා කියලා පාපොච්චාරණය කරනවා ශෛලාගේ නීතිඥවරයා අධිකරණයට කියන්නේ ශෛලාගේ මානසික තත්ත්වය නිසා මෙහෙම දෙයක් කළා කියලා මානසික වෛද්‍යවරුන්ගේ වාර්තාවලින් සනාථ වෙනවා ඇයට මානසික රෝගයක් තියෙනවා කියලා ශෛලා ගැන ඔත්තුව දුන්න තරුණයා පොලිසියට කටුත්තරයක් දෙමින් කියනවා ඇය කිව්වා කියලා ඔහු රාත්‍රිය ගත කළේ ඒන්ජල් කෙනෙක් එක්ක කියලා. ශෛලා තමන්ගේ පාපොච්චාරණයේදී කියලා තියෙනවා තමන් මරණින් නිපදුන කෙනෙක් කියලා. ඒ ඇය රියානතුරට ලක්ුණ වෙලාවේ කෝමා තත්ත්වයේ ඉද්දී. ඇය කියනවා තමන්ට දෙවියන් වහන්සේ හමු වුණ බවත් ඇය නැවත මේ ලෝකෙට ආවේ වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කියලාත්. ශෛලා කියන්නේ මානසික රෝගියෙක් කියලා සනාථ කරන්න. ශෛලගේ නීතිඥවරයා මොනතරම් උත්සාහයක් ගත්තත් පොලිසිය වෙනුවෙන් කරුණු දක්වන නීතිඥවරයා අධිකරණයට කියන්නේ ශෛලා මේ ඝාතනයන් සිදු කරලා පැනලා ගියේ මේ වැරද්දක් කියලා දන්නේ නිසා බවයි. ඒ අනුව ඇයට හරි වැරද්ද තෝරගන්න තරම් දැනුමක් තිබුණා කියලා නීතිඥවරයා අධිකරණයට කියනවා. මේ සියලු කරුණු විමසලා බලලා අධිකරණය 2008 ජූනි මාසයේදී තීන්දුවකට එළබෙනවා. ඒ අනුව කෙනෙත් කවුන්ටි ඝාතනයටත් මයිකල් ඩිලොග් ඝාතනයටත් ශෛලා ලබාර් වැරදි අධිකරු බවට පත් වෙනවා. ඒ අනුව ඇයට ජීවිතාන්තය දක්වා සිරඳඩුවම් දෙකක් අධිකරණයේ නියම කරනවා. ශෛලා ලබාර්ගේ නිවස පරීක්ෂා කරන පොලිසියට මේ නිවසවට තිබිලා තවත් බොහෝ දේවල් හමු වෙනවා. ඒ දේවල් අයිති කාටද කියලා හරියටම සනාථ කරගන්න තරම් සාක්ෂි පොලිසියට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ශෛලාට ගොදුරු වුණු තවත් බොහෝ අය ඉන්න පුළුවන් කියලයි. ෆාම් එකේ අශ්වගාල ළඟ තිබිලා හමු වුණු අස්ති කොටස් කාගේද කියලාත් හරියට තහවුරු කරගන්න බැරි වෙනවා. ඒ අනුව පොලිසිය සැක කරනවා ශෛලා කියන්නේ සීරියල් කිලර් කෙනෙක් කියලා. මේ ඔක්කොම ඝාතනයන්, දහම ඝාතනයන් කියලයි පොලිසිය සැක කරන්නේ. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා අපි අලුතෙන් දාන videos එවෙලෙම නරඹන්න. මේ video එකට ඔයාලා කැමති නම් like කරන්න මතක් කරන්නත් එපා. ඒත් එක්කම ඔයාලගේ අදහස් දාලා යටින් comment කරන්න.